Varuni's Kitchen YouTube channel එකට අදත් ඔගල හැම දිනමකට කාදරෙන් පිළිගන්නවා. ඉතින් අපි බබා දැන් nursery යන්න පටන් ගත්ත නිසා මට හිතෙනවා ඔයාලට lunch box recipe ටිකක් දුන්නොත් හොඳයි කියලා. මොකද ගොඩක් කාලෙක ඉඳන් පුංචි බබාලින් නම්ල ගොඩක් දෙනේ lunch box recipe ටිකක් එල්ලුවා. නමුත් මට හිතෙනවා දැන් මම හැමදාම හදද්දී ඒක ඔයගොල්ලන්ට වීඩියෝ කරලා දුන්නොත් ඒක ගොඩක් ප්‍රායෝගික වෙයි කියලා. ඉතින් මේ තමයි අපේ බබාගේ අලුත් nursery එක මම ඉදිරි දේ ගැන වීඩියෝ එකක් කරන්න. ඊට කලින් බලමු මම කොහොමද බබාගේ lunch box එක ready කරන්නේ කියලා. Video කරන්න කලින් හැමදාම වගේම ආදරෙන් පුංචි මතක් කිරීමක් කරනවා තමන් මගේ YouTube channel එකට subscribe වෙලා නැත්නම් විතර මේ video එකට පල්ලෙන් දෙන රතුපාට subscribe button එක ඒක click කරන්න ඒ වගේම ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක ඒකත් click කරන්න මම අද බබාගේ main meal එකට හදන්නේ එළවලු බත් එකක් සහ chicken pan fry කරලා ඉතින් මම පෙන්නන්න මම කොහොමද ඒ ටික හදාගන්නේ කියලා එතන සාමාන්‍ය අවුරුදු 3ක වගේ toddler කෙනෙකුට අපි chicken දෙනවා නම් gram 80ක් 100ක් වගේ ප්‍රමාණයෙන් ප්‍රමාණවත් මම මෙතන chicken breast එකෙන් gram 100ක් අරගෙන තියෙනවා ඊළඟට මේක මම පුංචි කෑලි කපගන්න සාමාන්‍ය බබට එක කටකට එක කෑල්ලක් ප්‍රමාණවත් වෙන පරිදි පුංචි කෑලි තමයි කපගන්නේ ඊළඟට මම මේක සීසන් කරගන්න ගොඩක් දේවල් දාන්නේ ගම්බිරිස් කුරු චුට්ටක් දානවා ඒ වගේම ලුණු කුරු චුට්ටක් දානවා ඒ වගේම සුදු ලුණු බික් භාගයක් වගේ තල් එකතු කරනවා එකතු කරලා මේ විදිහ හොඳින් මිශ්‍ර කරනවා ඊළඟට මේ වගේ pan එකක් ලිපෙන් තියලා පොල් තෙල් තියෙන දි එකක් වගේ එකතු කරලා ඒක හොඳින් රත් වුණාට පස්සේ chicken ටික එකතු කරගන්නවා ඊළඟට මම මේක ලිපෙගින්දර මැද මට්ටමේ තියාගෙන හොඳින් fry කරගන්නවා සාමාන්‍යයෙන් බබාට පහසෙන් හපන්න පුළුවන් මට්ටම් වෙනකන් fry කරනවා ඊළඟට මම chicken ටික අයින් කරගෙන ඒ භාජනයටම තවත් සුදු ලුණු කිරි භාගයක් වගේ දානවා ඉතින් පොල් තෙල් අලුතෙන් දාන්න අවශ්‍ය නැහැ ඊළඟට සුදුලුන් ටික යාන්තම් දුඹුරු පාටක් වෙනකම් මේ විදිහට ෆ්‍රයි කරගන්නවා ඊළඟට මම මේකට ග්‍රීන් පීස් ටිකක් සහ ස්වීට් කෝන් ටිකක් දාගන්නවා ඉතින් ඔයාලට ඕන නම් මේකට කැමති එළවලුවක් දාගන්න පුළුවන් මම මේ පාවිච්චි කරන ග්‍රීන් පීස් සහ ස්වීට් කෝන් දෙකම ප්‍රොසන් ඒවා මම මේවා හොඳ උණු වතුරයක විනාඩි 5ක් විතර දාලා තියලා තමයි ගත්තේ ඊළඟට මම මේකට බත් කෝප භාගයක් එකතු කරනවා ඉතින් මම මේ කියන ප්‍රමාණයන් අවුරුදු 3ක වගේ බබෙකුට අවශ්‍ය ප්‍රමාණයන් තමයි කියන්නේ ඊළඟ බත් ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා ඊළඟට මම මේක ලුණු කුරු ටිකක් ගම්බිරිස් කුරු ටිකක් දාගන්නවා දාලා බත් එකට හොඳින් මිශ්‍ර කරගන්නවා මේ විදිහට ඊළඟට මම තව මේකට එක දෙයක් එකතු කරනවා ඒ තමයි සෙසමි ඔයිල් සෙසමි ඔයිල් තේ හැඳි 8න් 1ක් වගේ ගොඩක් අඩු ප්‍රමාණයක් එකතු කරගෙන මේ විදිහට මිශ්‍ර කරනවා ඊළඟට මම බත් එක ලිපෙන් ඉවත් කරගන්නවා ඉතින් මේ තමයි බබාගේ ලන්ච් බොක්ස් එක. ඉතින් මේකේ පොංචි පොංචි කම්පාර්ට්මන්ට් ගොඩාක් තියෙන නිසා බබාට පහසුවෙන් කෑම අවුලන්න. ඉතින් මේ සමන් නර්සරි 8:00 පටන් අරන් 4 වගේ වෙනකන් තියෙනවා. ඒ නිසා බබාට ප්‍රධාන මීල් එකක් සහ ස්නැක්ස් දෙකක් යවන්න ඕනේ. එතනදී මම උදේ ස්නැක් එකට කැරට්, සෙලරි සහ ස්ට්‍රෝබෙරිස් යවනවා. ඒ වගේම යෝගට් එක බබාට ලන්ච් එකෙන් පස්සේ ගන්න යවනවා. ඊළඟට හවස ස්නැක් එකට මම චීස් කැලක් සහ ක්‍රැකර් බිස්කට් ටිකක් යවනවා. ඉතින් මෙතනින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා හිතේ ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ එළවලු වර්ග බබාලට උයලා හරි එමෙන්නම් තම්බල හරි දෙන්න. ඉතින් එහෙම එපා සාමාන්‍යයෙන් අමුයෙන් කන්න පුළුවන් ඕනම එළවලු වර්ගයක් බබාට අමුයෙන් කන්න දෙන්න. උයද්දී එළවලු වල තියෙන පෝෂණ ගුණේ ගොඩාක් ප්‍රමාණයක් විනාශ වෙනවා. ඉතින් මම බත් එකේම චිකන් එකතු කරේ නැත්තේ බබා බත් කන්න ටිකක් හොරයි. සමහරක් වෙලාවට එයා ෆ්‍රයි කරපු චිකන් ආසාවෙන් කනවා. ඒ නිසා මොනවා හරි දෙකෙන් එකක් අයි කියලා හිතලා තමයි වෙන වෙනම දාන්නේ. ඊළඟට මම මේකටම නිවිතිය කුල ටිකක් තියාගන්නවා. ඉතින් මම ඒකත් අමුයෙන් තමයි බබාට දෙන්නේ. ඉතින් මේ තමයි යාගේ ප්‍රධාන මීල් එක. මීට අමතරම යෝගට් එකක් දෙනවා. ඊළඟට මෝර්නින් ස්නැක් එක මේ විදිහට උඩින් තියාගන්නවා. ඉතින් මෙතනදි දෙයක් සඳහන් කරන්න ඕන බබාලට කෙටි ආහාර වේලක් දෙනවා නම් ඒකට පැන්ඩස කෑම, බිස්කට්, ඒ වගේම ෂෝටිස් ඒ වගේ දේවල් දෙන්න නැතුව මේ වගේ ෆ්‍රෙෂ් එළවලු පළතුරු දෙන්න පුරුදු කරන්න. ඒකෙන් එයා හෙල්දි ආහාර රටාවකට ඉබේම හුරු වෙනවා. ඉතින් ඒ වගේම තමයි කැරට් වගේ ටිකක් තද එළවලු බබාට ෆින්ගර් ෆුඩ් එකක් විදියට දෙද්දි බබා ගැන හොඳ සැලකිල්ලෙන් බලන් ඉන්න ඕනේ. ඉතින් නර්සරි එකේ ටීචර්ස්ලා බබාලා කනකන් හොඳින් බලන් ඉන්නවා. ඒකයි මම බය නැතුව යවන්නේ. එතෙ මේ අපේ බබා ක්ලාස් රූම් එකට ගිහින් තමයි එන්නේ. ඔයගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ වටිනා කමෙන්ට් එකක් සඳහන් කරන්න. මේ වගේ අලුත් වැදගත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.